නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වෙනකොට හැමදාම අපි වෙන ලාංඡනයක් ගත්තේ, පුටුව ලකුණ ගත්තේ, බුලත් කොලේ ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලාංඡනය සුරැකෙන්න ඕන නිසා. ඉතින් බැරි වෙලාවත් ශ්‍රී ලංකා නිදහස් පොජන සන්ධානයේ ලාංඡනය පොහට්ටුව බවට පත් වෙනවා නම් පොජන පෙරමුණේ පොහට්ටුව ලකුණ ඔවුන්ගෙන් ඉවත් වෙනවා. ඉවත් වෙලා ඔවුන්ට එක්ක පුටුව හරි නැත්නම් වෙන මොකක් හරි එකක් යොදා ගන්න සිද්ධ වෙනවා. ඉතින් මම හිතන්නේ ඒ ගැන අපි අවබෝධයක් ඇතුව අපි වැඩ කරනවා. විශේෂයෙන්ම අධිකව ජනාධිපතිතුමාත්, ගරු අග්‍රාමාත්‍යතුමාත්, ඒ වගේ අපේ පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන අධිකව ජනාධිපතිතුමා එකතු වෙලා අපි සාකච්ඡා කළා. ඒ වගේම අනිකුත් පක්ෂ නායකනුත් එක්කත් සාකච්ඡා කළා. මේ ලකුණු පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කරගන්න බලාපොරොත්තු වෙනවා. අපිට කිසි ගැටලුවක් නැහැ. සන්ධානයක් තුල අපිට එකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. ඉතින් පොජන පෙරමුණේ ඉල්ලීමක් තිබෙනවා නම් පුටුව ලකුණු වෙනුවට පොහට්ටුව ගේන්න කියලා. ඉතින් පොහට්ටුව ගෙනාපුවාම පොජන පෙරමුණට පොහට්ටුවක් නැතුව යනවා. ඒක අපේ ප්‍රශ්නය නෙමෙයි. ඒක එතුමන්ලා තීරණය කරන්න ඕනේ කාරණා. අපිට ඒක ගැන ගැටලුවක් නැහැ. අනාගතෙත් අපි සන්ධාන ආණ්ඩුවකට තමයි අපි එකට එකතු වෙලා වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේදී ඇති වෙන තත්ත්වයන් පිළිබඳව අපි මූණ දෙන්න ලෑස්ති වෙන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට. මෙච්චර කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි ප්‍රධාන පක්ෂ බවට පත් වෙලා තිබුණේ. අපේ කඩේට මේක පුරුදු නෑ. අපේ ආයතන පුරුදු වෙලා තිබුණේ අනෙක් කට්ටිය යටකර ගැනීමේ සම්ප්‍රදාය. දැන් ඒක අද පොජන පෙරමුණ විසින් කරමින් ඉන්නෝ. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද දෙවන පක්ෂයක් බවට පත් වෙලා තිනෝ. ඉතින් අපි දැන් පුරුදු වෙන්න ඕනේ ප්‍රධාන පක්ෂයේ ප්‍රශ්නත් එක්ක ගැටෙමින්, එකට එකතු වෙමින්, රට වෙනුවෙන් එක සන්ධානයකට එකතු වෙන්න. ඒක ලෑස්ති වෙන්නේ නැතුව වෙනම තරම් කළ යුතුයි, නැත්නම් තනියම තරම් කළ යුතුයි. මේක අපි යන්න බෑ මේ ආණ්ඩුවත් එක්ක කියලා ඒවා අඳෝනා කීම නෙමෙයි කරන්න දෙන්නේ. අර කතාවක් තියෙනවනේ, එක බිම්මූරෙක් තව බිම්මූරෙකුට අලහාරලා දෙන්නේ නැත. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයනොත්, අපේ සංවිධායකරුනොත්, මන්ත්‍රීවරුනොත් හොඳින් අවබෝධ කරගන්න ඕනේ. තමන්ගේ අල ටික හරා ගැනීම තමන්ගේ ක්‍රියාදාමය. ඒක නිසා ඒකට මහන්සි වෙන්න ඕනේ කියලා මම කියන්නේ.